ධර්මස් වට් ප්‍රමෙන් තිසරණ සහිත පංචසීලේ සමාදං වඩ නමස්කාරයකයන් තුන්නතාවක්. නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස බුද්ධන් සරණංගච්චහාමි බුද්ධං සරණංගච්ඡාමී දම්මං සරණංගච්චාමි දම්මං සරණංගච්චාමි සංගං සරණංග්චාමි සංගං සරණංගච්චාමි දුතියම්පි බුද්ධන් සරණංගච්චහාමි දුතියම්පි බුද්ධන් සරණංගච්චාමි දුතියම්පි දම්මං සරණංග්චාමි Duතිphi දmbang sarranangaczaami duතිphi sanggang sarranangaczaham dutiphi sanggang sarranangaczaami Tatphiබhang sarranangacahamමි Tatphi Buddhahang sarranangaczaami Tatphi dhambang sarranangacahamමි තතිියම්පි දම්මං සරණංගච්චාමි තතියම්පි සංගං සරණංග්චහාමි තතියම්පි සංගං සරණංගච්චාමී සරනාාගමනං සම්පන්නං ආමබන්තේ පානාතිපාතාවේරමනී සික්කහාපදං සමාධයාමි පානාධිපාතා වේරමනයේ සික්කාපදන් සමාධයාමී අධින්නාදාානාවේරමණී සික්කහපදන් සමාධයාමි අදින්නාදාානා වේරමණී සික්කාපදන් සමාධයාමි කාමේ සු මිච්චාචාරාවේරමණී සික්කාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරා වේරමණී සික්කාපදන් සමාධයාමි මසාවාදාවේරමනී සික්කහාපදං සමාධයාමි මුසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්ජ පමාදට්ඨානාාවේරමනී සික්කහාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමා දට්ඨානාවේරමනී සික්කාපදන් සමාධයාමි තිසරණේන සද්ධින් පංච සීලං දම්මන් සාදුකං සුරක්කි තංකත්වාපමාදේන සම්පාදී තබ්බං සමන්තා චක්කවාලි සූුවත්‍රාගච්චන්තුදීවතා සත්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවන කාලු අයං පදන්තා දම්මස් සවන කාලු අයං පදන්තා දම්මස් සවන කාලු අයං පදන්තා නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස, නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ත්තානංධාරෙන්ත චතුසු අපායේසු වටට දුක්කේසුව අපතේමානයකත්වා ධාරේතීති දම්මෝති සදදබති සම්පන්න පෙන්නත්න්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යදුුණ ධර්මයට අනුව අපේ ජීවිත සකස්කර ගැනීම සඳහා අපි හැම මොහොතකම ඉතාම විමසිලිමත් කටයුතු කරන්නට ඕන ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සුවපත් කරගන්නටත් අපි කළ යුතු හැමදේම සිද්ධ කරඩ ඕනේ ඒ අනුව යමින් අපි ඒකුත් උපක්ක්‍රම සීලීව කටයුතු කර්ඩ ඕන කියලා මං හැමදාම කියනවා ඉති අපිට ලැබිච්ච වටිනා වටිනා ධර්මග්‍රන්ථයක් අපේ ධර්ම මනසිකාරය උපදවා ගෙනම වාසය කිරීම සඳහා භාවිතා කරන්නට හැකිද කියන එක පර්යේෂණ මටවෙන් සිද්ධ කරන්නටයිි හදන්න කිවොත් වැදක්නෑක පර්ේෂණ කරන්නයක් නෑ. උතුම් රහතන් වහන්සේලා විසින් මේ ධම්ම පද මේ උතුම් ග්‍රන්ථය නොයෙක උත්තාකාරයට වර්ගීකරණයන් සහිතව සකස් කරේ අපි දන්න හැටියට අපිට හිතෙන හැටියට තේරෙන හැටියට වෙන කිසිම කාරණාවක් හින්දා වන්නට බැහැ. අනිවාරයෙන්ම ඉතාමත්ම නිරවුල්ව පුද්ගලයෙකුට මේ ධර්මය තමගි ජීවිතට එකුතු කරගණ්ඩ නසිකාරයක් බවට පත් කරගණන්ඩ වශ කරන කටයුත්ත නිසා. එකකින් අපි දැන් සටහනක් සකස් කරගෙන තියෙන්නේ. දැන් වක්ග ටික ඔක්කොම කටපාඩන් අපි ඊයේ දවසේ දහා අටවෙනි වග්‍ය මලවග්‍ය ගැන කතා කරා. ඉතිං දැන් ඒව පිළිබඳ හොඳබෝධයක් තියෙනවා තව හයායි තියෙන්නේ එතකොට ඒ ඒටිකක් දැනගත්තර පස්සේ. ආය අලුත්වෙනවා මේ ටි පළවෙනි ගාතාධර්මයන් අපි සාකච්ඡා කරගෙන යනකොට එතකොට නිධාන කතාවන් මේ හැම දෙයක් ගැනම අපි ලොකු අවධානයකින් යුත්තව කටයුතු සිද්ධ කරනවා. අවශ්‍යනං සමහරවෙලාට අවශ්‍යනඕෝන වනන් කොහොමරි අපිට ඕන කරන්නේ කුසලයයක් නැගෙනකොට ඒ කුසලේට ප්‍රතිවුරද්ධ කුසලයක් බවට දම්මපදේ ගාතාවක් අපේ මනසින් නැගිලා එන විදියට සකස් කරගඩ. හ ඒවා හරිම ප්‍රබලයි මොකද ප්‍රබලයි කියලා කියන්නේ ලොකු ප්‍රහාර එල්ල වෙනවා. අපි ට ඕන කරන්නේ කුසලයේ ප්‍රබලත්වය වැඩි කරගන්ඩ මේ ගාථ ධර්මයන් මේ ගාථ රත්නයන් අපේ ජීවිත එකක තුන්නත් පින්න්නත්න්නේ කුසලේතා ප්‍රබලව නැගෙන අනිතක ලොකූ පරාසයක්. ලොකූ පරාසයක් ආවරණය වෙනවා. හැම පැත්තකින් වගේ මේ වක්ග ටික ගැනද අපි සම්පින්ඩනය කරනකොට. අපිට තේරෙනවා කොච්චර පරාසයක් මේ තුළින් ආවරණය වෙනවද කියලා. එතකොට අපිට පුළුවන් ඒ අනුවයමින් අපේ ජීවිතය හදා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න. ඒ අනුවයමින් අපේ ජීවිත සකස් කර ගැනීමේ වැඩ පිළි වෙල ආරම්භ කරන්න පුලුවන්කම තියෙනවා ඒ, හැම වෙලාවෙම අපේ හිතේ තිබිය යුතු කාරණාවක් පින්නත්න්නේ මේ අපි කරන්නේ මේ වැඩි කියල එක හින්ද සටහන කදාගටි කෙක මයි නැවත කියන්නේ. ඊට පසේ ඇත්තට මත් අපේ හිතට හොඳින් මේ සටහනේ තව දෙයක් මං එකතු කරන්නට යන්නේ. අපි දැන්ි ඉදිරිියදී ගාථධර්මයන් වැඩිපුර භාවිතා කරනකොට සහ මේ වක්්ගටිකගෙන කතා කරුලත් මේ පින්නත ඇත්තන්ට එවැනි අදහසක් එෙන්ඩ තිබම්ම කියන්නට හ දන්නේ සමහර වග්‍යයන් ගැන සාකච්ඡා කරනකොට මේ තිබුණා ඒවා සමහරයව තමන්ට දැන් තේරෙන් ඇති ගුඩක් තමන්ගේ හදවට දැනෙන ගතය. දැන් ප්‍රමාදී බවෙන් පීඩාවට පත්වෙච්ච කට්ටියට අපමාද වගගය ගැන කතා කනෝට ඒක හොඳින් දැනෙනවා ඒ දැනෙන ඇයි ඒක අපේ ජීවිතයට එකතුවෙන හින්දා හරි අපූරුවට ඒමක තමන්ගේ ප්‍රශ්ි විස දෙන හිදා. ඔච්චර ප්‍රමාදීය වැඩගන්න හැදුවත්න් ඒ අප්‍රමාධී බව ඇතිකරගන්නඩ බැරුව ලතවෙන අවස්ථා යෙනවා අපි අන්නන්නේ වැනි වෙලාවග මේ අප්‍රමාද වග්ගයේ තියෙන ගාථධර්මටික අපේ මනසට නැගිලයිනවනං ඉක්මං අපි ප්‍රේරණයක් සිද්ධ වෙන අහිතේ. මෙවා එහෙම හරි ප්‍රබලයි අපිනික ධර්මය ගැනතියන වටිනාගංච උට්ටක් අඩු වෙලා වගේ යනකොට අරහන්ත වග්‍ය වැනි ඒ වක්ගේ එකතින ා ධර්මල තේරුම ටිකත් එක් මතක් වෙනවන අනිත් එකක මේඒවා මේ මතක් වන්න හරි පහසුව මේක මෙ තියෙන කාවයම ස්වභාවය ගාතාවන් ඒ ගාථ අනිත්ක ඒවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වදන් ඒ බව දැනෙනකොට චිත්ත අභ්‍යන්තරයට ඒක හොඳින් දැනෙනවා ඉ ඒකන්ද මේවා අනිත් වෙලාවට වැඩිය ලොකු පහසුවක් තියෙනවා අපිට අනිකුත් ධර්මකරනුට සරලව සහමය ගැම්ඹුරු ධර්මය ඉතා ගැම්ු ධර්මයක් මේ ාතා ධර්මෝලින් හෙලිවෙන්නේ නමුත් ඒ ගැඹුරු ධර්මය අනිත් ධර්මතාවලට වැඩිය සරලව ඉතා සරලව අපිට හැකියාවක්තියෙනවා තේරුම් ගන්නට ඇතින් මේ වගේ හැමවෙලේම අපේ ජීවිතය සකස්කර ගැනීමේ අති මහත් ව දුෂකරකාරණාව අපේ පින්නත්න්නේ. මං අර මලවක්ගේ ගැන කියනකොට, සඳහන්කර දැඟව එක්ට ඉක්මට මතක් වේවි මලවක්ගේ ගැන කියනකොට සඳහන් කළා මේ කොහොමද මේ දේවල් එකතු කර ගන්නේ කියලා ඒකයන්නේ මේ තේරෙන් ඇැති මේද යකඩයක් මළකට කනක් ගැන්නේ ඒකෙම උපදිනෝ යදුර ම ජීවත්වෙනකොට මට මගේළඟ අකුසල් නැගෙනකොට. මං මේ ජීවිතය අරගෙන යනකොට මගේ තුළ අකුසල් නැගෙනකොට මට වැටහෙන්න්නට ඕනේ. හැම වෙලාවක්කම වගේ තේරෙන්ඩ ඕන වැටහෙන්න්නට ඕන පිනත්න මේ කියන මගේ ශක්තිමත් බව දුරල වෙන මගේ තුළින් ඉපතිදිලා තියන කෙස්ථර්මියන් කියන එක හොඳට වැටහෙන ඇතකොට. ඒ විදිහ මානසිකත්වයක් හැදෙන්නේ එකයි මේ කියන්නේ හත් ද මලවක්ගේ වගේ අපාවිච්ි වෙන්ඩ ුවෝන අපිට මල කියලා කියන්න එතන කෙස් මල එක එකතට යකඩේ විනාසේලා යන මලකට වගේ. මට තරෙනවා හාදුරල්ලනවා කියලා මගේ ශක්තිමත් ජීවිතය කියලා ජීවිතයක් තමට තියෙන්ඩ ඕන එමක ධර්මයෙන් පෝසනය වෙච්ච ශක්තිමත් ජීවිතය කියලා ජීවිතයක් අපිට තියෙන්ඩඕන එතකොට ඒ ජීවිතය විනාස වෙන බව තමට දැනෙන් ඩෝන මේ කෙලෙස් මලත් එක්ක ඒ ජීවිතය විනාස වෙන ආකාරය අපිට ඉතා හොඳින් දැනෙන්න්නට ඕනෙ මේ ගැන අපි ඉතාමත්ම ගැබුරින් හිතන්ඩ ඉතාමත්ම ගැබරෙන් හිතන්ඩ හිතලා ජීවිතය ඉතා සාර්ථක කරග්ඩ හැම නිමේෂයකම උත්සහ දරණ්ඩ ඕන. ඉතින් අපි වගග දහ අටක් ගැන කතා කරා දහනම්වෙනි වගගේ තමයි දම්මට්ට වග්‍ය කියලා කියන්නේ මේකේ තියෙන්නේ මේකෙ තිෙනවා ගාථ ධර්මයෙන් දා හතාම් ධර්මයේ පිහිටි ජීවිතයර් ධර්මානුකූල ජීවිතයක තියෙන සුන්දර ස්වභාවයන්. ඇ ඒත් චීන්තනයේ තියෙන වටිනාගම කොච්චරද්ද කියලා එතකොට අපි අන්න බලන්ඩ. ධර්මයේ පිහිටි ජීවිතයක තියන බොහෝ තත්ත්වයන් පිළිබඳව. සාකච්ඡා කනකුට අපිට මේ ජීවිතය පින්නත්න ඒ පැත්තට නැබුරුවෙන්ට සිත් පහල වෙන ඒම සිත් පහලෙන්න්න නංගේඒ ධර්මාණුකුල ජීවිතක යන ටිනාක දැනන්නට න. ති මෙම කිනට කුතු හලයක් තියන උදාහර නවති උදාහරණි මැති දාර දාහතක් ගාතාධර්මයන් දාහතක් ඉදිරිද අපිට හම්බෙ නොමලවක්ගේ. ගාධර්ම විසි තුනක් තියනවා එ අපේ සටහන චුට්ටක් දික්වෙනවා නේද ඒක ගන්න වත කරන්නෙන සමහර වග්ගල තියනවා විස්තට වැඩිඇතකට මේ මලවගගේ තියන ගාතාධර්මයන් විසි තුනක්. ඉතිකමක් නෑ තමන්ගේ සටහන හදා ගණ්ඩ මේ පැත්තරටතකට විසිහයයි මේ පැත්තර විසි තුනක් වෙන කම්ම තියවා පලවෙනි වගය යමක වගේ තට වෙන වෙනම ගාථ ධර්මයන් අපිට ොදාගන්න පුලන්ටහන පුරවා ගනිද්දි සටහන අවශ්‍යතාවය කොච්චර ප්‍රමාණයක් මේ නොට කෙල්ලති නොද කියල බලාග්ඩ බලාගෙන එක එතකොට දැන් මේ මේවා කරන්නේ ඇයි කියලා හිත කෙනෙකුට අපේ පින්නත්න්නේ හිත කැමති නැහැ කෙලෙස් ධර්මයන් අයින් කරන්න. හිත කැමති නැහැ බොහෝ ධර්මකරුණු බොහෝ ධර්මකරුණු කතාකරත් ඇතුළට ගණ්ඩ කමති නෑ. එතකොට කටපාඩන් කරන්න කැමති නැව්. ඒ හගෙන ඉට තමයි කැමැති තියන්නේෙති මගින් අහන්ඩෙපා ඕක ැ මගේ ං කිය දේ පිගන්ඩට එපා මංගින් හල ලන්ඩ හාගෙන ඉන්ඩ කැමති ඇත නගේ හට කරන්න තිය කිසිීම දෙයකට හිත ලේසියකට කැමැති වෙන්නේ නෑ. අන්න ඒ නිසාවෙන් අපිට පුළුවන්කම තියෙන්න්නට ඕනේ ඒ නිසා අවිට පුළුවන්කම තියෙන්ට ඕනෑ මේ තියන එකක උපක්‍රම් පාවෙච්චි කරලා දැන් පොඩි උනන්දුවක් ඇත්තිවෙනවනි අපිට පොඩි උනන්දුවන්නේ ලොක නන්දුවක් ඇතිවෙන අපේ පිරි නත්න්නේ මොකක් දැතිවෙන උනන්දුව මේ ධර්ම කරුණට ඉක්මට එකතු කරණන්නඩ නික්මට එකතු කරගන්න උුන කියලා අනිත්තකතමයි ලෞකික ජීවිතය ජයග්‍රහණ සඳහා මේවා එකතු වෙන හැටිත් අපි කතා කරනවා ඒකයි මංකිවවේ බුදු මගින් චොද ජය මගක් නැහැ කියලා හොඳයි එතකොට මේ දම්මට්ට වගග භාවිතා කරපු කෙනෙකුට හරියට නිකං අපි කියන්නේ මේ දැන්ුව ලෞකිෙ ජවිතය කියන කතාව කියන්නේ සිහිනයෙන් දැක්ක දෙයක් වගේ හරි සිහිනෙන් දැක්ක දෙයක් වගේර එක සිහිනයක් මගේ ජීවිතය හීනයක් කොහරි මොනු හරිදේකට ම හිල්ලාවා අභීතමක අප මෙහෙම හිතමක වාහනයක් කාග හරි ටිකක් සුව පහසුව තියෙන වාහනයක ගමනග්‍යයා දැක්කා ඊට පස්සේ කෙනෙක් ෙන ඒ බොහෝම සැප සහිත වාහනයක් එක බොහෝම හොඳ එකක් ඒ බොහොම හොඳට වැඩකරන එකක් කරදර නැතිය එකක් එක බො හොඳ පෙනුක් තියෙනෙක් ඉති ඔය වගේ තිංහ වගේ නොන කියල ලන්තිමට ගැම ගද මට හීනයක් තියෙනවා මට හීනයක් තියෙන මගේ ජීවිතයේ අන්න ඒ වගේ වාහනයක් ගණ්ඩ කියලා එතිහොට අන්න ඒ වගේ තමයි පින්නත්න්නේ මේ ධම්මට්ට වක්ගය තුළ තියෙන මේ ධර්මයේ පිහිටලා කටයුතු කරන ජීවිතය තියෙන සුන්දර ස්වභාවය ගැන යමෙක් ඒ මානසික තත්ත්වයන් තුළින් උපදින සුවය ගැන යමෙකුට අදහසක් ඇති වනොත් අන්නතන එතනදී එයාට ඇතිවෙන යම් සිහිනයක් මොකක්ද මගේ ජීවිතයේ එක හීනයක් තමයි මේ ජීවිත කාලයේ ධර්ම අත්දැකීමක් ලබා ගන්න එක මගේ ජීවිතක හීනයක් තමයි මේ ජීවිත කාලයේදීම ධර්ම අත්දැකීමක් ලබාගන්න එක කියලා අපිට එනවා එක් තරා වටින ඉතා වටින හැගීමක්. අන්න එවැනි හැගීම් වර්ධනය කරගන්න එක තමයි අපි සිද්ධ කළ යුත්තේ අප පින්නත්න එක් සදා තමයි හැම වෙලාවකම වගේ ගත යුතු උත්සාහය ගණ්ඩ ඕනේ. හරි හැම වෙලාවකම වගේ ගත යුතු උත්සහය ගන්නට ඕනේ ඒ කොයි විදිහකින් හරි සිද්ධ කරගට. මේ වගේ අපිට පුළුවන්කමක් තියෙන්ට ඕනේ අපේ ජීවිතයේ ඇතිකරගත යුතු ධර්මතාවයන් කොහොම හරි වර්ධනය කරගන්න මේ වගේ උපක්ක්‍රම සීලිව කට යුතු කරන්න ය අපි කතාකර දහ නමවෙනි වගගේ පිළිබඳව ඉළඟට මක්ග වගගය. මග වක්ගේ කියලා කිව්හම ඒ අපූරුතයකින් යුක්ත ධර්ම විවරණයක් බවට පත්විය යුතුයි. ොකක්ද මේ ධර්ම විවරණය කළ කැන එක අපි විමසීමක් මොනවගේ විමසීමක් ද අපේ පින්නත්න ඒන්නේ නිවන් දකිඩ ඕන කරන ලෝකයේ තිය එකම මාර්ග මොක්ද කෙස් නැතිකරගණ්ඩ තියන කෙස් දුරකරගණ්ඩ හිත්වල තියෙන ගන්න නිවාගණ්ඩ තියෙන දන්නාව නැතිර ගණඩ තියෙන ලොවෙහි තියෙන්නව එකමම මාර්ගය තමයිආර්ෂ්ටයක මාර්ගය අපි දන්නවාන මෙ ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. අපි කල්පනා කරැවුවොත් මේ ශාසනයෙන් තොර අස්ටාර්ය මහා සංගරත්නයක නිර්මාණයවීමක් නෑ. ඒක පණනිර්ාණ මංචකයේදී සඳහන්කර පු දෙයක්. ඒකයන්නේ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා පලස්ත පුද්ගලයා, සකදාගාමී අනාගාමි අරිහත් කියන මාර්ගස්ත සහ. පලස්ත පුද්ගලයෝ කියන පැනවීම ඒ නිර්මාණය ඉපදවීම කොහෙවක්වත් වෙන ශසනයක් එහෙම තැනක් නෑ. එතකොට ඒකහින් දමේ මාර්ගය ගැන කතා කරන්නේ මේ ශාසනය විතරයි බුදුරජාන් වහන්සේගේ උත්තම වූ පනිිවිඩිය තුළ විතරයි. ඒකතු තම මේ ආර්ේෂ්ටයක මාර්ගය ගැන කියන්නේ. ඉතින් අන්නේ ඒ මාර්ගය පිළිබඳව තිය ඉතාමත්ම යහපත් ඉතාමත්ම අපූරත්වයකින් යුක්ත, ගාතාවන් දා හතකින් සංග්‍රහ වෙනවා මේ වගේ ඉතින් ඒක තමයි මග්ග වක්ගේ කියලා කියන්නේ එතකොට අපිට දැන් දැනෙන්ට වන්නේ එතකොට මේ මාර්ගයක් තියන්නේ භාවිතා කරන්න කියෙනකන එතකොට අපි මේවා ගාතා ආධර්මයන්ටික හධරණකොට තේරේවි භාවිතය කියෙක මොනතරම් වැදගත්වෙන වාද කියලා ඒ භාවිතා කලොත් සිද්ධ වෙන සිද්ධිය මොහක්ද කියලා ඉතින් එතකොට අපේ හිත හැම වෙේ මොනවාහරි ගැටලුවක්යනකොට මොනවාහරි පශ්යක් කනකොට කොහොම හරික භාවිතයට ගණ්ඩෝනය කිය අදහසකට එන්නට පුළුවන්කම තිය කොමහරි භාවිතයට ගණ්ඩෝනය කියන අදහස එන්ඩ පුළුවන්කම තියෙනවා අපි මේක සකස්කරොත්ති ති හෙම උුණොත් අපි පුුවන්කම තියෙනවා මේ මගගවගගය හැදාරලා ඒ හැදෑරීම විතරක් නේ අපේ පෙන්න්නත්නි. ඒක තුළේ හැදෑරීම තුළින් අප සිත්වල හැම වගගයක්ම හැදැරීම තුළින් අපේ හිත්වල ඒ වගය පිළිබඳව යම් ප්‍රබල කුසල හැඟීමක්. මේක තියෙන කාරණාවලට අනුව මගේ ජවිතය හදාගන්නවා කියලා තල්ලුවක්. ඇතුලාන්ත යම්කිසි ප්‍රවල වේගයක් ඇතිකන්න ඕන විසි හය පැත්තකින් ඇති වෙන කොට එක. අන්තිමට ඉතින් නිවනට තල්ලු වෙන්නේ නෑගලා කියන්න පුළුවන්ද. මම පැහැදිලිව කියන. ඔය කියන මානසිකත්වය හදාගන්න පහසුව. සිහය පැත්තකින් මඟ පෙන්වන මානසිකත්වය හදාගන්නට පහසුයි ඒ මානසිකත්වය අපේ තුළ සකස්කර ගත්තහම පින්නත්න්නේ ඒ මානසිකත්වය අපේ තුළ සකස්කර ගත්තාහම හාත් පසින්ම හරිද හැම පැත්තකම් හත් පසිම කැනෙ හැම පැත්තකම් අපි නිවනට තල්ලු කරලා ඇනවා නිවනට තල්ලු කරනවා අන්න එතනදි තමයි අපිට ලොකුම ලාභයක් තියෙන්න්නේෙ මම නොබියව කියනවා මේ විදිහට මේ හැඟීම් පහලවෙන විදිහට මේ වගග විසිහයේදීම අපි යම්කිසි ආකාරයක මෙනිහි කිරීම කරලා ඒ හැඟීම් ප්‍රබල කර ගත්තොත් අපේ පින්නත්න සිද්ධ වෙනදී අනිවාරයම අපි නොබියව කියෙන ලොකුජිතේගාකෘතාවයකට නං අනිවාරමය අන්ට පුළුවන් ඊටවස්සේ එතනින් හාට විදර්සනාවන් සිද්ධ කරන්නට පුළුවන් කෙටි කාලයකින් උත්තරී මනුස ධර්මයයක්. ඒ විශේසේම දෙහාහන බලයක් වැනි දෙයක් නම් අනිවාරයෙන්ම කෙටිම කාලයකින් ලැබෙනවා මේ අනුව කටතුකොත් මොකද හාත් පසිම්ම හිතා රක්ෂාවෙන හිද. ඉඩවසේ ඇතෙන්ට විදර්ශණනානුවන යෙදු නොත්න් ඉතාම කටියෙෙන් අවබෝධාත්මක තැකට අන්ට පුළුවන් බව අපි දන්නවා. ඒ හින්දා මේ මහා ධර්මකරුණු රාසියක් කෙටි කරලා අපිට මේ ලැබෙන්නේ අන්න ඒටික හාරසිය විසිත්තුනකින් සංග්‍රහ වෙනවනි එක කොටස් විසිහයකට බෙදලා ඉති ඒ මනසිකාරය හදාගණ්ඩ ඕන මයි ඉ අපි ලළතවස්සරහට මේ හැදන්න කොමද කියලා ඊළඟට තියෙන්න්න පින්නත් මේ මග්ග වගේ පස්සේ මගව වගේ ගැන විතරක්ව ඕනන් කොච්චර දෙව කතා කරන්න පුළුවන්. ඉතිං ඒවනාට හිදිරේදි කතා කරන්නන අපි කතා වනා කෙටියෙෙන් මේ දෙවල් සකච්ඡා කරන්න කියලා. ඉළඟ තියෙන වගේ තමයි පකින්නක වගේ කියලා කියන්නේ එකන නොයකුත් විවිධ මාතෘකාවන් යට තෙතියෙන්නේ එහෙම සකස්කරපු ගාතා ධර්මයන් මේ ප්‍රකින්නක වර්ගය තියෙනවා දහසයක්. දහසයක් තියෙනවා ඉති හොඳ අරුත් බර ඉතාමත්ම සුවදායක ගාථධර්මයන් සදා හැගීම් උපදවන උතුම් හැගීම් උපදවන සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මේ උතුම් හැගීම් සාර සංකල්ප නිර්මාණය වෙනකොට පින්නත්නී ඒ තරන් ඒ පුද්ගලයා වෙනුවෙන් සිද්ධ විය යුතු යහපතක් තවත් නෑ. ඒක හින්දා. හැමදාම අහන මේ ගාතාවන්ගෙන් කොච්චර ප්‍රයෝජනයක් තමන්ගේ ජීවිතයට වෙනවද කියලා. අපිට තේරුම්ගණ්ඩ පුළුවන් විසේසයෙන් මේ ප්‍රකීර්ණක වගගය හදාරන්නට අපි සූදානම් ුණ සූදානම් කෙනුට හදාරණ කෙනෙකුට හිෙ රව ධර්ම කරුණු බක්තිරෙ දින්නට පුළුවන්කම තියෙනවා. ඇතිං බොහෝ විවිධ මාර්ථකා මේ ප්‍රකින්නක වර්ගයේ තියෙනවා. හි අර්ඉන්නේ වටිනම දෙයක්තෙන් වටන දයක් කියන ොද කිය නැතුව න්න නට කියවෙන හැබලීම හැමයික් වටහිද නිර වගගේ කියලා කියන්නේ. නිර වගගය තුළ අපිට පින්නත්න ඉතාමත්ම ගැනමේ ගාතා ධර්මටිකත් එක්ක අපිට අත්‍යවශ්‍යම ේවල්මිනිිකර දෙේවල් හම් බෙනෝ දැන් අපි දන්න අප එබයි පච්ච වෙක් කනතා කියලා කැන වීරය ර්ධනය කර ගඩ ක යතු දේවල්. එතු නිරය වගේ හදාරණකොට පැහැදිලිවම අපපායි තියන නිරයගාමිනීව කටයුතු කරන්නට හේතුවෙන බොහෝ දේවල් නැති කරගඩ හැකියාවක් ලැබෙනෝ. මේ තියන්නේ විසි දෙවනි වර්ගය තමයි නිරේ වගේ කියලා කියන්නේ ගාත දා හතරක් තියන පිනත්න එතකොට මේ බොහෝ අපි දන්නැ බොහෝ පාපි පුද්ගලයන් ඉන්නවා අසත් පුරසයන් ඉන්නවා මේ අසත් පුරුෂයන්ගේ ආශ්‍රය ඇති වුණහම අන්තිමට නවතින්ඩ වෙන්නේ අපායි දැනුත් කියන්නේ හිතුවක් කාරය හැඹුුණ එක්කෝර කිය හිරේ ලක්ංගව පින්දෙන හමැත්ත ඉතින් ස්පරිතාල තම ඉන්ඩ වෙන්නේ ඔය වගේ දෙමවපියෝ කියෙනවා මේ ආස්ශ්‍රයකරොත් නං මෙන්න මෙතන තමයි නවතින්න කළ ඒ වගේ පාපමිත්‍ර ආශ්‍රයකරත්නන් අර භානක නිරය තමයි නවතින්නති නිර පිළිබඳව තියන මේ අපි කියවන්නට ඕන උසස් හැගීම උපද්ධ වන ගාථරත්නයන් තමයි මේ නිරේ වක්ගේ තියෙන්. කොට බලන්් එක පැත්තකින් බයෝපදිනවා එක පැත්තකින් ශ්‍රද්ධාවපදිනවා තව පැත්තකින් කුසලයන් මොනවද කුසලයන් මොවද කියර දැන ගන්ඩ පිටවස්ථාලබෙනවා එකමගේ විසි හය පැත්තකින් අපිට ආවරණය සපයන වගග. මේවා වෙන වෙනම වෙනවෙනම හදාරනොකොට මේ එකමුතු වෙලා අන්තිමට මේවා හේතුවෙලා මෙ ප්‍රත්්‍ය වෙලා අවසානයයේදි මොකද වෙන්නේ අපිට තා යහපත් මානසිකත්වයක් විසේ සේම්ම. මාර්ග සිතක්වැනි උතුම් තත්ත්වයකට පවා පත්වෙන්නට හැකියාවක් තියෙනවා. මේ තමයි මේ ජීවිතය අපි තේරුම් ගණ්ඩුවන දේවල්. මේවාත් එකක ජවිතයට එකතුරගත්තොත් පින්නත්න්නේ මේ ජීවිතය විතරක් නෙවෙයි. සංසාරක ජීවිතයට ප්‍රධාන වසයෙන් බලපාන මේ ජවිතය ඇතිකර ගන්න හුඟක් ධර්මකරුණු විස ගාතා ධර්මය ුත් එක් ඇතිකර ගන්න ධර්මකරුණු අපිට හොඳින් ඉතා හොඳින් හැකියාවක් තියෙනවා මතකතියාගන්නඩ තින ශක්තින් වැඩි. ක් ඒ ගාතා ධර්මය කියනවත් එක්කම ලොකු පරාසයක් තමන්ට මතකයට නැගෙන ස්වභාවයකුත් තියෙනවා. ඉතිං ඒක නිසා එවැනි ලොකු පරාසයක් සකස් කරගෙන ජීවිත ඉතාම සාර්ථක කරගණඩ අපිට හැකියාව තියන්නට ඕනෑ. ඉනඟට නාග කියල කියන්නේ හස්ති රාජායට කියන්නවා. හරිද. ඉතකොට මේ හස්තිරාජ්‍යාවපමාකොට දේශනා කරපු දේශනාවන් වට කියනො නාගවක්ගේ කෙලා හස්තිරාජාවපමාකොට බොහෝ දේශනාවන් සිද්ධ කළ හැකිවතියෙනවා. ඉතින් ඒ උත්තම වූ දේශනාවන් තමයි ඒ කොටසේ තියෙන්නේ එහි ගාතාදා හතරක් තියෙනවා නාගවක්ගේ. ඊරඟට තියෙන්නේ පින්නත්න මේ තන්හා වග්‍යය. තහා වගේ කිව්හාම ඉතින් අපිට හොඳට පුරුදදු අපි ගොඩා කතා කරන දේ ප්‍රහානය කළ යුතු දෙයක්ක් විහටයි අපි තන්නහාවා ඳදුන්න්නේ චතුරාර් සත්‍ය ධර්මය දෙවැනියට සඳහන් කරන දගෙන දුක් සමුදයාරය සත්‍යය කියල සඳහන් කරන ඒඔකොට වැඩිය අපි හොඳරම දන්න අපි හොඩ වෙලාට අපේ මානසිකත්වය පුරුදු කරන්නට මඟ පෙන්වා දුගක් ඇති වෙනකොට දුකට හේතුවෙන්නේ තහාාව කියලා අපේ මනස්සට නැගෙන්න්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකත් කරන්න කිය මෙතුවක් කාලයක් අපි ඉගෙනගත්ත ඒ ධර්මකරුණු කොපමනකින් මේ ගාථ ධර්මයන්නොලට යෙදි තියනවද කියලා අපිට බලාගන්නා තුොද අවස්ථාව ඉතින් ඇතරම අපි එහෙම බැලුවේ නෑ කියලා තමන්ට තේරෙනවන්නේ මේ විදිහයට ධම්මපදය පිළිබඳ විශ්ලේෂණයක් කරේ නෑ කියලා තු දමපදය කියලා කියෙන උතුම් ග්‍රන්ථය සැබෑවටම අපේ පිනත්න අපි කටයුත් කරඩ බොහෝ විට මේ පින්නන්තය මේ දැම පදයකෙන උතුම් ධර්මගන්තය බොහෝ විට බුද්ධ වන්දනා කරන තැනක කියලා වන්දනා කරන මට්ටමට ඒවිී හරි ඒක නරක දෙයක් නෙවෙ එතෙන්ට හිත වැටෙයි මොකද කල්්‍ය යානමිත්‍රයෙක් වගේ තමන්ට දැනේවිී තමන් ලඟ ඉන්න කල්ල යානමිත්‍රයෙක් වගේ දැනේවී තරමටම මේ සංවිධානාත්මක සකස් කරලා තියෙන මේ ධර්ම පුස්තකය පැහැදිලියවම මහා වටිනාකමක් තියෙන දෙයක් ඉතිංකදා ජීවිතය අරගෙනයකොට කල්යනමිත සම්පත්තිය කිය කොච්ට්‍ර වටිනාවද අන්නේ වගේ එකඳ තන්හා වගගයේ තියෙන කාරණාවන් ගාථ විසි හයක් තියෙන අපි නත්නේ එතකොට මේ ගාතා විසි හය ගත්තහම අපිට එ වැඩියම හම්බුණේ තන්හා වගේ නේද තන්හා වක්ගේ හම්බුණේ එනං විසි හයකින් හැදෙන්ට වෙනවා සටහන හැදෙද්දී මොකද ඊට පස්සේ තියෙන බික්කු වක්ගේ විසි තුනක් තියෙනවා ඊට පස්සේ අපිට එතකොට එකහින්දා ප්‍රාහ්මණ වගේ තියෙනවා හතරිස් එකක් ඒකනම් තෙකදකවත් දාළ තමයි ගන්නඩවෙන්න කොහොමරි බලමු අපි හතරිස් එකක සටහනක් හැදුවොත්නම් එක බොහොම ටිකක් දිග සටහනක් වෙනවා ඒ පේලියට දෙක දෙක දාගෙන හදාගණඩ පුළුවන් එතකොට සටහන විස්සකින් අපිට ඉර කරන්න පුළුවන් වෙනවා සමහර පේඩිවට දෙකක් දාලා හදපුහම කොහමර එක තමන්ගේ පැත්තෙෙන් හදාගණ්ඩ උත්සහ කරන්න ඕනේ ඒක තමන්ගේ පැත්තෙන් නිර්මාණය කරගන්ඩ උත්සහ කර්ඩ ඕන පින්නත්න මංහිතන්නේ එක කරඩ බැරි දෙයක් නෙවේ කියලා කොහොමරි කමක් නැහැ ඕන කරන ආවරණය කරගන්නයි අපිට ඕනේ ඒකන්ද මේටික කොයි විදිියකින් හරි ලකුණු කරගඩ. දම්ම පදය පොතක් දැම් පරිසිලනය කරට ගණඩ ඕන මොකද හෙට දවසිදන් අපි පලවෙනි ගාාවෙන් ආරම්භ කල කටුතු කරෙනවා. එතකොට විසී හතරවෙනි වග්‍ය තමයි තන්හාවක්ග තන්හාාව කොහොමද අපේ ජීවිතයේ ක්‍රියාත්මක වෙන ආකාරයන්. මේක ප්‍රහාණය කරගැනීම පිණිස කරන්ඩ ඕන දේවල් පිළිබඳව අර්ථ දැක්වීම් තියෙනවා කොහොමදක තියෙන්නේ කියලා අපිට පුළුවන් අපේ පින්නත්න තේරුම් අරගණ්ඩ තේරුම් අරගෙන ඒ කටයුතු සම්පාදනය කරගන්ඩ ජීවිතයේ ළඟාකරගත යුතු ඉලක්ක ළංකාාකරගත යුතුම තියන ජීවිත ළංාරගත යුතු ලක්ක ලංකාරගත යතුම තියෙන ොද හැකාවක් තිබුණොත් මේ ජීවිතේ. පැහැදිලිව මේ තන්හා අයින්කරගණ්ඩ. පින්න්නත්න අඩුකරගන්නකොටත් අතිසාල සැසීමක් ඇතිවෙනකොට නැතිකරගත්තොත් කොහොමද කියලා අදහසක් ඇතිවෙලා පැහැදිලිබම අවසාන මොහොතේ හෝ අවසාන මොහොතේ විදින දුකේ දිහරි. හොඳට කරුණු සකස්කරගෙන 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 තිබුණොත්. අවසාන මොහොතේද ජීවිතයෙන් සමුගන්්ඩ යනකොට කායිකව දැන්න වේදනා මානසික දැන්න වේදෙන ඒ සියල්ුදන් සමුගන්න අවස්ථාවේදී සිද්ධ වෙන අනිත්‍ය ලක්ෂය හො ුංගක් ප්‍රකට වෙන ඒ වෙලාවෙද ඇයි මන්ට තේරෙනම හැමදක් මනත්‍යය කියලා අනාත්ම ලක්ෂණයන් තුක්ක ලක්ෂණයන් මේ ඔක්කොම ඉතාම ප්‍රකට වෙනකොට සමහර විට ඒම හොත අංග අට එක මුතු වෙන වෙලාක් වෙන්නට පුළුවන්කමකුත් තියෙන මටනං ආය කවදාක්ත් මෙවැනි දේවල් ගැන. විශ්වාසයක් තියන්නට නොහැකි බවත් සම්පූර්ණයම තන්හාාව එක මොහොතකට දුරු වෙලා මේ මාර්ග සිතක් උපදින්නට පවා හේතු සකස්යෙන යහින්ද බයනැතුව පිළිවෙත් මාර්ග අරගෙනයන්ට පිළිවෙත් මාර්ග අරගෙන යන කොට මට දැනේවි යායුතු මග මොකක්ද කියලා ඒක හින්ද හැම වෙලාවකම වගේ සිහියෙන් යුක්තව කටයුතු කරන්න ලොකු වැඩ පිළිවෙලක් අරගෙන යන්ට වන පේ පි න්නත්න්නේ හොයි ඒ තමයි තන්හා වග්ගය ඉතින් ඒ තන්හා වගේ ළඟට බික්කු වක්ගය. බික්කු වගගේ කියලකම ගාතා විසි තුනක් තියෙනවා ඇතකොට අපිට පුළුවන් බික්කු වගගය තුළ සඳහන් වෙන්නේ භික්ෂුවක සැබෑම භික්ෂුවකගේ කාර්ය භාරයන් පිබඳ සීට සමාධි ප්‍රඥාගුණයන් වර්ධනය කර ගනිමින් මේ බුද්ධ ශාසනයක ඉන්න භික්ෂුවකු කෙසේද කියලා හඳනා ගැනීමට ොකු පිටුහලක් ලැබෙනවා අති විශාල පිටුහලක් ැබෙනවා නේ බික්කු වගගය හදාරණ කෙනෙකුට. ඉතින් ඒ විතරක්නේ ඒත් එක හඳුනා ගන් විතරන්නේ භික්‍ෂුණුහන්සේගේ තියෙන මේ එජීවිතයේ තියෙන යහපත් තත්ව මානසික තත්ත්වය ඇතිවෙන වපසරිය. දැනෙනකොටතිං වැඩිදිනකුට සමහර අවස්ථා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන පසය කරන කාලයේදී සහහිට පසුව කාලේදිත් මේ කාලෙදිත් පින්නත්න මේ භික්‍ෂුවකගේ තියන සුවදායි ජීවිත දැනුනහම මොකද කරන්නේ සමහරයට ලොකු සිත් පහල වෙනවා ගි ජීවිතය අතහැරලා පැව්දි ජීවිතට එන්ඩ ඕන කියලා බවබෝග සම්පත් අතහරල දාලා ඕනෑ තර ලෞකික සැපයන් විදින්නට හැකවති. දෙතකට අර ලෞකික සැපය වටිනාකොට ගත්ත ගටියයක් කියෙන සරකො ගත්ත අර තේරෙන්න්න නැති ලෝකෝත්තට සැපේමකක්දක න්තම එඒය පුදුම වෙන. මච්චර දීවල් දාලා ගයාාන කියල හා පුදුම වෙන ඒක කරුණු කාරණ දන්න කෙනෙකුට නම් පුදුම වන්නටදයක් නෙවේ පින්නත්න්නේ එහෙම දාලා නොගියොත්තමයි පුදුම වෙන්නේ කියෙ එක තමයි තේරෙන්නේ කරුණු කාරණා දන්න කෙනෙකට තේරෙන්නේ මේ ලෝකෙ මේ දාලය නැත්තේ ඇ ඒක තමයි පුදුම කියලා ඉතින් ඒක හින්දා මේ බික්කුවක් හදාරන්නට හැකියාව තියන්නට ඕනෙ එතකොට අපේ ජීවිතයට ලොකුවාආලෝකයක් ලැබෙනොපින්නද තික සැලසුම් සකස් කරගඩ පවා විශේෂ හේතුවක් වෙනවා මොකද එහෙම කියන්නේ ම සහරඇත්තු ඉන්න තමන්ගේ ජීවිතේ යම්මාආකාරකට අඩුම ගානේ අවසාන කාලයකදී හෝකෝ ඉහරි තැනකද තමන්ගේ ජීවිතයාත හැරලා මෙන්න මේ විදියට ප්‍රෞද් ජාභූමියයට පත්වෙනවා කන්තං පරිපුණං ඒකන්තන් පාරිසුද්දං කියන ආකාරයට පරිපූර්ණව පිරිසිදුවම මේ ශසනික ප්‍රහ්ම චර්යාාවෙහි යෙ දෙන්නට ඕනෑ කියන අදහසින් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා අතිව නොව වගේ අපි හැම්ම වෙලාවකම වගේ ජීවිතය කොඩක්ම නිරවල් කරගඩ ඕන හැම වෙලාවකම වගේ ජීවිත ගොඩාක්ම නිරවුල් කරගණ්ඩ ඕනේ ඒ හැම දටම මේ වගන් හැදැරීම දමපදේ හැදෑැරීම කොච්චර හේතුවවි නොද කියළ දැන් පින්නන්තයට වැටහීමක් ඇති අපි දැන් දින හතරක් පුරාවට මේ හඳුන්වාදීම සිද්ධ කරමින් ඉන්නවා හැබැයි අපිට ඒකෙන් පාඩුුවක්කුණේ නෑ කියල පින්නන්තයට තේරණ ඇතිෙන අවසාන වගගේ කියලාැන බ්‍රහ්මණ වක්ග ඒකයන්නේ ඇත්තටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසය කන කාලයත්තුන් බ්‍රාහ්මණය කියලා කියන්නේ සස් පුද්ගලය විදිහටයි සඳහන් කරේ කාල ඇතිබ සම්මත කරගත්ත බ්‍රාක්්මණය නමුත් හැබැයි ඒ උපති ේ ගුණධර්මලින් තමයි බමුණෙක්ෙන්ඩ පුුවන් කෙනෙ එකේ මාජ විප්ලවයක් සම්පූර්ණයම සිද්ධ කරා වසල සූත්‍රය ආද සූත්‍රධර්ම දේශනා කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලීනව තිබුණ යම් කිසි සම්මතයන්තිබනා නම් පින්නත්ී ඒ සම්මතයන් සම්පූර්ණය උඩි අටිකුරුවෙන ආකාරයටයි ධර්මය දේශනා කරේ. උඩිය අටුකුරුවෙන ආකාරයටයි ඇය ධර්මය දේශනා කරේ මොකදඒක ඇත්තහින්ද. ඒ ඒ ප්‍රාහ්මණඉංග පීඩාවට පත් කරන්නට වක්වත් වෙන කුම නොහෝ කටයුත්තකට වක්වත් නේ අපේ පින්නත්න්නේ ඇත්තහින්ද. ඇත්තහින්ද තියෙන සම්මතය උඩි අටිකරුවෙන වනං එහෙමඋනා කියලා. ඇත්තං අයින්ගෙන්ට අපිට පුළුවන්ක මක් නෑ. සත්‍යමකක්ද්ද මේ ලෝකෙ තියෙන්නේ. කවුර කතා කරත් ඇත් ඇත්තමයි බුදුරජාන්හන්සගේ ධර්මය කියලා කරම සවභාව ධර්මයයි සවභහ ධර්මය තිෙන ඇත තත්වය සොභාවධර්මය නිර්මාණය වෙන නීති රීති ික සවභහවධර්මය නිර්මාණ තම අපි කියලා කියන්නේ කට අපි මේ ෝකට බිහිවෙන නීතිරී පද්ධතියක් තියෙනවා මෙහෙමකරොත් මෙෙම වෙනවා මෙහෙමකරොත් මෙහම වෙනවා කියලා. පුුණ්්‍යාබී පුුණ්‍යාබී ආනෙන්ජාබී සංස්කාරයන් කොයියාකාරයකට ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඉන බවයක් නිර්මාණය වඩ හැම එකක්ම. අපේ පැත්තෙන් අපි තේරුම් අරගෙන දැනගෙන කටයුතු කරන්නට ඕනේ ඒ අපි හැම වෙලායෝ විමස විමසා විමස විමසා බලන්නට ඕනේ. එකින්ද ජීවිතය ඉතාමත්ම නිරවුල් කර ගැනීම සඳහා අපේ පැත්තෙන් අපි අති විශාල කාර්භාරයක් සිද්ධ කරන්නට ඕනේ ඒ ගැන හැම් පැත්තෙෙන්ම හැම වෙලාවකම හිතළ බල්ලටයුතු කරන්නට සූදානම් වඩ ඕන ති මේ විදිහට බ්‍රාහ්මණ වක්ග බික්කුුවගගය. ගේ තන්හා වග්‍ය අදී වසයෙන් තියෙන්න වූ මේ සියලු දේවල් ටික එක පිඩකට අරගෙන මුල ඉදම් අපි කතා කරපු දේවල් දන්වනේ යමක වක්ගේ ඉඳලා අප්‍රමාධ වගේ චිත්තවගග බාලවගගය ඒවගේම පණ්ඩිත වගගේ අරහන්ත වග සහස්ස වගග පාප වගගේ දණ්ඩ වගගේ මේ විදියට මේ ටික දැන් කටපාඩන් කරගඩ කටපාඩන් කරගෙන හෙට දවසදලා අපි දැන් ආය නැවත එකක වගයන් පිළිබඳව තියෙන අදහස තවත් තීවර වෙන විදිහට දැන් යම් අදහසක් අපිට ඇති වුණා එක තීවර වෙන විදිහට අපිමොකද කරන්නේ සිද්ධ කරන්න ඕනේ මේ එක් ගාථධර්මයන් ඒ වක්ගේ තියෙන පලමු ගාථධර්මය අරගෙන එක් එක් ගාථධර්මයන් අපේ ජීවිතයට එකතු කරගන්න ආකාරය පිළිබඳව මේ වගගයන් අපි පූර්ණය කරගනිමු ඒවා පිළිබඳව හොඳින් හදාරමු හදාරගෙන ජීවිතයේ තාම යපත් කර ගණඩ අශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කරගණ්ඩ හැම මොතකම උත්සහ කර්ඩ ඕනේ ඒක තමයි කරඩ ඕන දේ. ඉතින් ඒ අනුව යමින් අපිට ධර්ම මනසිගාරය සකස්කර ගැීම පිළිබඳව සිහියක් හදා ගණ්ඩ ඕනෑ මේ වගග ටික අපිට හරියට නිකං එක එකේක වෙලාට භාවිතා කරන්ඩ පුළුවන් කියක් කියන එක නෙවෙයි වෙඩ ඕනේ කරන්ඩ පුළුවන් ඒ සඳහා කාගේ හැරි මඟ පෙන්න්නේවීමමක් ඕන හරියට මොකක් වක්ගේද අය මතක් කරනා පටන්ගත්ත තැන මේ ධර්මදේශනා හතර පටන්ගත්ත තැන මේ පින්නන්ත අයට මතක ඇති වාහනයක් එලවීම පිළිබඳවන් කතාවක් කිව්වා. ඒ හයක් එලන්ට පුලුවන් හ පැත් එක්න කියන 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 විදිහට ආදැ වේ ඩි කට අඩුගරට ටික් පුහ ච්චන කිය ට ල න හැබ ය ොයි ලා ම ල්ලෙ රද ගන් ට ගොක් ඩට ඒක නිසාව ම්්‍රාණක පුහ ච්නක දැකින දැම ෙතර පට ෙතර . හැබැයි පසුව තනය මරගෙනයනවාකිවනගේ මේ ඒ ඒ ෙලාට දම් ද කට ල කට ලක වර ි හ. මට සිරද්ධවාඩුුවෙනකොට මට වීර්ය වර්ධනය කර ගන්නඩ ඕන එනකොට මට කෙරෙස් ධර්මයන් වැගිරෙන සුරූපයට ඇවිල්ල ත ආමත්ම හානිකර තත්ත්වයකට පත් වෙලා කෙෙස්වලට යට වෙමින් යන වෙලාවක හරිත ඒ හැමවෙලාවකම මිනිහි කළ යුතු කරුණු මේ ධර්මය තුළ හිත නවත්වාගෙන එක දිගට සුවදායක වාසය කරන්නට හැකියාවක් ලැබුණනොත් අන්න ඒ ලැබීම් පිළිබඳව අපේ පින්නත්න්නේ අපිට පුළුවන්කමතියෙන්ඩුව නෑ ඉත්තාමත්ම යහපත් විදිහට අපේ කටයුතු සම්පාදනය කරග්ඩ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකම ඒ ඒ වෙලාවේදී කොහොමද. මේවා භාවිතා කරන්නේ කියලා ඒ ඒ වේලාවල් වලදී කොයි ආකාරයටද මේ දේවල් භාවිතා කරන්නේ කියලා අපි හැම වෙලාවකම අපේ මනසිං නිරායාසෙන් නැගිලා එන විදියට සකස්කරගන්න පු. නිරායාසයෙන් නැගිලා එන විදිහට සකස්කර ග්ඩ පුළුවන් ගන්න ඒක තමයි අපේ පැත්ෙන් අපි ඇතිකර ගණ්ඩ ඕනදේ කොයි විදිහකින් හරි ජීවිත ඉතාම සුවදායක තත්වකට පත්කර ගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගණඩ ඕන පිණත්න්නේ එහෙම උනොත් තමයි අපිට කොහොම හරි මේ ජීවිතයේදී අර්තාන්විතව ජීවිතය අරගෙන ගයා කිය අවසාන කාලයේදී මරනාසන්න මොහොතේ දී අපිට දැනෙයි අපි මේ වගේ ජීවිතයටමිල් ලැබිච්ච භවයට සාධරනයයක්ැකිෂට කරගත් අ කියලා ඒකට තියෙන ලොක්කුම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේනමක් පහල වෙච්ච කාලේ. එවැනි කාලෙ අපි මේ ඉපදිලා ඉන්න වැනි කාලයෙ අපිට බොහෝ ආකාරයේ ලාභයන් තියනවා ඒලාභයන් අපේ ජීවිතවලට එකතු කරගණ්ඩ හැකියාව ලැබුණ නැත්තන් අපරාධයක්. ඒක විසාල අපරාධයක් පන්න අත්න්නේ ඉති එවැනි ත්කට පත්ෙන් නැතුව මේ ජීවිතය සාර්ථක කරගණ්ඩත් සසර ජීවිතය සූපත් කරග්ඩත් නිවන් දකින්නටත් උතුම් නිවනිින් සැසෙන්ටත් කටයුතු සිද්ධ කරගණ්ඩ ඒ සඳහාවශ්‍ය කරන ශක්තිය ධෛරය වීර්ය, අධිෂ්ඨානය වාසනාව වගේම හැම දෙනාටම උතුම් ප්‍රඥාව පහළවේවා කල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්ටාචුම් මට්ටා දේවානාගා මහිද්දිකා, තගන මෝදිිත්තා චිරංරක්කං තුසාසනං, ආකාසට්ටාජබුම්මට්ටා දේවානාගා මහිද්දික, pu්ඥන්ත අනමෝදිිත්තා චිරංරක්කං තු දේශනං ආකාසට්ඨාජබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පු්ඥන්ත අනමෝදිිට්ඨා චිරංරක්කං තුමන් පරංති.